ඔන්න දුවේ පුතේ එක දවසක් මාලිගාවේ අලුත් තනතුරකට අන්දරේවපත් කරන්න කියලා කැඳෙව්වා. මේක බිසවගේ ඉල්ලීමක්. මේ රජ අන අන්දරේට අලුතින් තනතුරක් දෙනවා. මුළු තැන්ගෙය බලා ගන්න අන්දරේවපත් කරනවා. දේවීන් වහන්ස ඔය මුළු තැන්ගෙවල් වල වැඩ මට පුරුද්දක් නැහැ නෝ එහෙම කියලා බෑ අන්දරේ මේක රජතුමාගේ අන දේවීන් වහන්සේ මට උදව් උපකාර වෙනවා නම් මං කරන්නේ මේක අමාරු දෙයක් නෙමෙයි මං උදව් වෙන්න අඩුපාඩු හොයලා ගෙනත් දෙන එක විතරමයි අන්දරේට තියෙන්නේ කොරළම බලමුකෝ එහෙනම් පස්වන් දහසකට බුදුවණ්ඩ දේවීන් වහන්ස ගොරක ඉවරයි දැනට ගොරක මුලක්වත් තිබුණොත් සෑහෙයි අන්න ඇහුණා නේද ඒ වගේ අරක් කැමියා කීවම අඩුපාඩු ගෙනත් දෙන එක විතරයි අන්දරේට තියෙන්නේ හරි මට හොඳට තේරුණා දැන් මොනවද ගේන්න ඕනේ අන්දරේ දැම්ම ගිහිල්ලා ගොරක මුලක් ගේන්න ඕනි. හරි. මට තේරුණා. මම දැම්ම ගොරක මුලක් එවන්න. බොහොම හොඳයි. දේවීන් වහන්සේට හොඳ කවටකමක් කරන්න ඕනි. ඊටත් මට තියෙන වැඩමදිවට මට පුළුවන් මාලිගාවේ මුළු තැංගේත් බලා ගන්න. මේකෙන් ගැලවෙන්නත් පුළුවන් මෙහෙම කළොත්. හරි. ඕන්න අපේ අන්දරේ ගමරාන ළඟට ගිහිල්ලා ගොරකමුලක් ගලවගෙන ඉන්න දේවින් වහන්සේ අනකලා කියලා කිව්වා. ගොරක පිරි ගහක් කවන්නේ මොන හිතකින්ද මන්දා? රජාන කැඩුවොත් දඟකෙට යන්න වෙයිද මන්දා? ගමයන් නොහඬ හඬනවා. දඟ ගිය මැවි මැවි පේනවා. කර උඩ තබා ගත්ත මාලිගයට යන්න ගත්තා මාලිගයට ලං වුණා දේවිතුමිය හමු වුණා මාලිගයට ලං වුණා දේවිතුමිය හමු වුණා මේ මොකද්ද මේ මං අන්දරේට කිව්වේ ගොරකමුලක් ගේන්න කියලානේ අනේ දේවීන් වහන්ස මට අන්දරේ කිව්වේ මගේ ගොරක ගහ කපලා මුල ගේන්න කියලා ඔබතුමිය පැවසුවා කියලා. මේ අන්දරේ කළොත් කරන්නේ මේ වගේ පටලැවිල්ල. දැන් ඔය ගොරක මුල ගින් අන්දරේටම දෙනවා. දේවීන් වහන්ස කියපු දේ තමයි මං ගෙනාවේ. ඕකේ ඉතින් ගොරක මුලක් මිසක් වෙන මොකක්ද ආයේ? හා. අන්දරේව මම අදම මුළු තැන්ගේ රාජකාරි වලින් අස් කරලා දානවා. දේවීන් වහන්සේ කිපෙන්ට එපා මෙන්න මම ගොරක මුලකුත් ගෙනාවා අන්දරේ මගේ හොඳම ගොරක ගහ මං හොඳ පාඩමක් උගන්නන්නම්කෝ මම රැවට්ටුවා බොරු කාරයා ආයේ අයි දකින්නවත් එන්න එපා මේ අනේ අනේ මේ ගමරාල අනේ මම ඔයව රැවට්ටුවේ නෑ ඔය මේ මම කියපු දේ තේරුම් ගත්ත වැරදි ඒකයි උනේ අවට අන්දරේ කියන්නේ නිකන් නෙවෙයිනේ අනේ පව්